අයිබෝන් හැමදෙනාටම අපි අද කරන්නේ 3 phase 4 wire system එක ගැන. ඒතර 3 phase 4 wire system එක කියලා කියන්නේ මොකක්ද? මේකට අඩංගු වෙන්නේ ලයිව්ස් කොච්චරක්ද? න්ියුට්‍රල්ස් කොච්චරක්ද? ඒත් එක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා සම්පූර්ණ විස්තරයක් කරනවා. මේක තමයි distribution එකේ තියෙන බොහොම වැදගත්ම කොටස. මේ අපිට නිතරම අපිට හම්බෙන්න තියෙන electricity කොටස, distribution කොටස. අපිට ඉලෙක්ට්‍රිසිටි හම්බ වෙන විදිහේ තියෙන ගොඩක්ම වැදගත් කොටස. හරි 3 phase 4 wire system එකේ ඉලෙක්ට්‍රිසිටි වල අපිට හම්බ වෙන 3 phase 4 wire system කියලා කියන්නේ අපිට phase 3ක් හම්බ වෙනවා. L1 L2 L3 මෙන්න මේ ආකාරයට phase 3ක් හම්බ වෙනවා. මේක තමයි 3 phase කියලා කියන්නේ. 4 wire system මේක L1 කියන්නේ එක වයර් එකක්, L2 කියන එක නතාව වයර් එකක්, L3 කියන එක නතාව වයර් එකක්. මේ විදිහට වයර් තුනක් හම්බ වෙනවා. 4 wire කියලා කියන්නේ න්ියුට්‍රල් වලින් එකක් හම්බ වෙනවා. මෙන්න මේක තමයි 3 phase 4 wire system එක කියලා කියන්නේ. එතකොට මේ L1, L2, L3 කියලා කියන තුන් දෙනාම හැදෙන්නේ ජෙනරේෂන් එකෙන්. पावर जनरेशन के हम्ब L1, L2, L3 की तुंदेना सह न्यूट्रल हदागे ट्रांसफॉर्मर के मिड पॉइंट ट्रांसफॉर्मर के मिड पॉइंट हदागे न्यूट्रल तमाइ में 3 phase 4 wire सिस्टम कीलकियाने पावर जनरेट करादी अभी दवा पावर जनरेट करना कोट टर्बाइन के मेन मेयाकार टर्बाइन के तल बंबर बेन्न मेयाकार कैरक विनवा कैरक विनको मेके अभी ब्रश तुन करंट गांडवा इतकोट मेन मेयाकार ब्रश गांडवा मेयाकार ब्रश गांडवा मेन मेयाकार ब्रश गांडवा इतकोट मेन मे विधि ब्रश तुन गांडकोट बेन्न मे एक अतर को අංශක 120යි මේකේ අතර කෝණයේ අංශක 120යි මේකේ අතර කෝණයේ අංශක 120යි මෙන්න මේ ආකාරයට 120 කෝණ තුනක් 360ක් හැදෙන ආකාරයට තමයි මේ බ්‍රෂ් තුන තියෙන්නේ එහෙනම් මෙන්න මේකට අපි කියනවා පේස් ඇන්ගල් එක කියලා පේස් ඇන්ගල් එක කියන එක නා හදාගන්නේ කොහෙන්ද මෙන්න මේ ටර්බයින් එකේ තියෙන මෙන්න මේ බ්‍රෂ් එකෙන් එතකොට මේ බස් දෙක අතර තියෙන කෝණය තමයි මේ 120 එහෙම නැත්නම් phase angle එක කියලා කියන්නේ. එතකොට මේ phase angle එකෙන් හම්බෙන phase 3 මෙන්න මේ කියන බස් තුනෙන් හම්බ වෙන phase 3 මේක එක phase එකක් මේක තව phase එකක් මෙන්න මේක තව phase එකක් මෙන්න මේ ආකාරයට phase 3 අපි जनरेट करने मेन्न में पेस तुने हम्बे ने एनर्जी का स्टेप अप स्टेप डाउन कर कर अविल्ला अंतिमेट आपी बेन्न में पेस तुने एरगने एनवा ट्रांसफॉर्मर एकड मेन्न में विद्या हम्बे ने पेस तुने ट्रांसफॉर्मर एकड एरगने आवट पासे ट्रांसफॉर्मर के वाइनिंग वर्ग देखा तीनों एकाक तमाई प्राइमरी एक अनित्य तमाई सेकेंडरी एक හොඳට මතක තියාගන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ කියන්නේ ඔයගලගේ ගමේ හම්බ වෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ එහෙම නැත්නම් ෆැක්ටරි එකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉන්පුට් තියෙන්නේ මේ phase 3 විතරමයි හරි ඉන්පුට් මේ phase 3 මෙන්න මේ ආකාරයට තමයි ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇතුලේ මේ ඉන්පුට් හැදෙන්නේ මෙන්න මේ ආකාරයට මේ ඇවිල්ලා ප්‍රයිමරි වයින්ඩින් එක ට්‍රාන්ස්ෆෝමර් එකේ මෙයා L1 मैं L2 मैं L3 अनादि वशेन तमाय तीन मैं आकार डबल वाइंडिंग तुना दुन्न में UVW किया ला UVW बेन मैं आकार एड तीन वाइंडिंग नला हेड एट अभी क्या ना मेकर डेल्टा का किया ला मेकर अभी क्या ना डेल्टा का किया ला डेल्टा वाइंडिंग मार किया ना मेकर ट्रांसफॉर्मर के तीन ना ප්‍රයිමරි වයින්ඩින් එක ප්‍රාථමික දඟරය මේ වගේම තමයි ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ද්විතීක දඟරය මෙන්න මේ ආකාරයට තියෙන්නේ
මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. එතකොට මේ දීතික දඟරෙන් තමයි වයර් තුන එළියට යන්නේ. මෙන්න එක වයර් එකක්, මෙන්න අනිත් වයර් එක, මෙන්න අනිත් වයර් එක. මේක L1, L2, L3 අනාදී වශයෙන් තියෙනවා. මෙහෙම L1, L2, L3 අනාදී වශයෙන් තියද්දී හොඳට මතක තියාගන්න මෙන්න මේ ආකාරයට අපි කියනවා ස්ටාර් කියලා. එහෙනම් ගමේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් නැත්නම් ෆැක්ටරි එකේ තියෙන ෆයිනල් ට්‍රාන්ස්ෆෝමර් එක ඩෙල්ටා ස්ටාර් වර්ගයේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. ප්‍රාථමික දඟරේ ඩෙල්ටා, ද්විතීයික දඟරේ එහෙම නැත්නම් සෙකන්ඩරි වයින්ඩින් එක කියන සෙකන්ඩරි වයින්ඩින් එක ස්ටාර් කියන ආකාරයට තියෙනවා. එතකොට මෙන්න මේ කියන මිඩ් පොයින්ට් එක තමයි අපේ නියුට්‍රල් එක වෙන්නේ. මේ නියුට්‍රල් එක හොඳට මතක තියාගන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ නියුට්‍රල් එක කියන එක මේ මිඩ් පොයින්ට් එක අරගෙන ග්‍රවුන්ඩ් කරලා තියනවා මෙන්න මේ ආකාරයට. ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙනවා අතිවිශාල ලොකු කේබල් එකක් ග්‍රවුන්ඩ් කරලා. ඒක තමයි මේ නියුට්‍රල් එක වෙන්නේ. මෙන්න මේක තමයි 3 phase 4 wire system එක කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේ ඕනෑම පේස් එකක් සහ නියුට්‍රල් එකක් අතර වෝල්ටේජ් එක 230ක් වෙනවා. ඒ වගේම මේ ඕනෑම පේස් දෙකක් අතර L1 L2 අතර උනත් L1 L3 අතර උනත් L2 L3 අතර උනත් ඕනෑම පේස් දෙකක් අතර වෝල්ටේජ් එක 400ක් වෝල්ට් වෙනවා. ට්‍රාන්ස්ෆෝමරේ ළඟම නම් මෙන්න මේ L එක්කුයි N එක්කුයි අතර, ඒ කියන්නේ L L1 L2 L3 තුනෙන් ඕනෑම L එකක් සහ N එකක් අතර ට්‍රාන්ස්ෆෝමරේ ළඟම නම් 230ක් වෙනවා. ට්‍රාන්ස්ෆෝමරේ ළඟම නම් මෙන්න මේ කියන ෆේස් දෙකක් අතර වෝල්ටේජ් එක 400ක් වෝල්ට් වෙනවා. රයිට්. එතකොට හැමතිස්සෙම ඩෙල්ටා එකේ මෙන්න මේ ආකාරයට වයින්ඩින් අතර අන්තරය හැදිලා තියෙන්නේ. ස්ටා එකේ හැමතිස්සෙම මෙන්න මේ ආකාරයට වයින්ඩින් අතර අන්තරය හැදිලා තියෙනවා. එතකොට ස්ටා එකේ එක පොයින්ට් එකක් එනවා වයින්ඩින් තුනටම සප්ලයි එක දෙන. මෙන්න මේ පොයින්ට්. ඒක තමයි නියුට්‍රල් පොයින්ට් එක. මේක එහෙම එකක් නෑ. මේ උදාහරණයක් විදිහට මෙන්න මේවා නම් කරන්න පුළුවන්. U1 U2 කියලා, V1 V2 කියලා, W1 W2 කියලා. මේකේ තේ විදිහටම නම් කරන්න පුළුවන් UVW කියලා වයින්ඩින් තුන ගත්තොත් මේක ඕනනම් UVW. මේ ආකාරයටම මෙයා නම් කරන්න පුළුවන්. මෙයා U1, මෙයා U2, මෙයා V1, මෙයා V2, මෙයා W1, මෙයා W2. මේ ලක්ෂය මේ ලක්ෂය තමයි ඔය කියන්නේ. මේ ලක්ෂය මේ ලක්ෂය තමයි ඔය කියන්නේ. මේ ලක්ෂය මේ ලක්ෂය තමයි ඔය කියන්නේ. මේ විදිහට තමයි. එතකොට හොඳට මතක තියාගන්න U1 හැමතිස්සෙම W2 ත් එක්ක ඉන්නේ. V1 හැමතිස්සෙම U2 ත් එක්ක ඉන්නේ. W1 හැමතිස්සෙම V2 ත් එක්ක ඉන්නේ. ඒ විදිහෙන් මෙතන වෙනසක් තියෙනවා. U1 V1 W1 කියන තුන්දෙනාම එකට එකතු වෙලා තියෙන්නේ. මෙන්න මේ එක ලක්ෂයකට එකතු වෙලා ඒ ලක්ෂයෙන් තමයි නියුට්‍රල් පොයින්ට් එක දෙන්නේ. මෙන්න මේක තමයි ස්ටාර්. මෙන්න මේක තමයි ඩෙල්ටා කියලා කියන්නේ. ස්ටාර් ඩෙල්ටා කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ වයින්ඩින් තියෙනකොට තමයි ස්ටාර් ඩෙල්ටා කියලා කියන්නේ. මෝටර්ස් වලට යනකොට මේක පොඩි පොඩි වෙනස් වීම වෙනවා වයින්ඩින් ඇතුළේ පිහිටීම. නමුත් ඩිස්ට්‍රිබියුෂන් එකේ මේ පිහිටීම මේ විදියයි. මේක නියතයක්. හරි, මේක වෙනස් වෙන්නේ නැහැ. 3 phase 4 wire system එක මේ ලංකාවේ තියෙන සිස්ටම් එකක්. 3 phase 4 wire system එක කියලා කියන්නේ. ඒතකොට මේකටම කියනවා TT system එක කියලා. TT system එක කියලා කියන්නේ මෙන්න මේ L1 L2 L3 කියන එකනා සහ නියුට්‍රල් එක සබ්ස්ටේෂන් එකෙන් දෙනවා කියන එක. ගෙදරින් ග්‍රවුන්ඩ් එක හදාගන්න නැත්නම් එර්ත් එක හදාගන්නවා කියන එක. මේක තමයි 3 phase 4 wire system කියලා පැහැදිලිව හඳුන්වන්නේ.